අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදහනේ පුවත් සිරස්තල වෙත ජාත්‍යන්තරින් ඇතාගේ හැඩ කියවාසේ අපිද වසර 75ක් පුරා ගැටලු අරුබුදවල හැඩතල විග්‍රහ කරමින් සිටින බව අද ඇසලපුර පසළොස්වක පොහෝ දින ටෙලිවැකියෙන් මල්ශාලා කතාවට කෙහෙලිය ටර්නින් පොයින්ට් හිදි ජාතියෙන් සමාව ගනි මම රටේ ජනතාවගෙන් සමාවත් තිල්ලන එක ඒ වෙලාවේ කිව්වෙච්ච දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ඇසල පුරපස්සලොස්වක පොහොය දිනයයි අද ලියන්නේ 335 වෙනි ටෙලිවැකිය ප්‍රශ්න හා ගැටලු විසඳන ක්‍රමය ගැන බුදුරජාණන් වහන්සේ තරම් දාර්ශනිකව විග්‍රහ කළ වෙනත් දාර්ශනිකයෙකු නැති බව මුලින්ම කිව යුතුයි උන්වහන්සේ ප්‍රශ්න ගැටලු අර්බුද විසඳීමේදී හේතුව සහ ඵලයට මොන තරම් අපූරු විග්‍රහයක් දීලා තියෙනවද කියලා අවාසනාවකට වගේ අපේ පාලකින්ට අද අමතක වෙලා ගැටලුවක් දෙස බලන ක්‍රමය බෞද්ධ ධර්මයේ තුල විග්‍රහ කරලා තියෙනවා හරි අපූර්වට යම් ප්‍රශ්නයක් අර්බුදයක් ගැටලුවක් දිහා එක් පාර්ශවයකින් නැත්තං එක් පැත්තකින් පමණක් බලන්ට එපා කියලයි උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ සමස්ත ස්වરૂපයේ දෙසම බැලිය යුතු වෙනවා එසේම අන්තගාමී නොවි රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතුයි ඕනෑම කාර්යයකට අන්ත දෙකක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා ප්‍රශ්නයක ගැටලුවක අන්ත දෙකම අතහැරලා මැද මාවතක පිහිටන්න කියලයි උන්වහන්සේ අපට දේශනා කළේ. එය මධ්‍යම ප්‍රතිපදාවයි. රාජ්‍ය පරිපාලනයේදී මධ්‍යම ප්‍රතිපදාවට අප මොනතරම් අනුගතද යන්න අද සියලු පාලකයන් සියලු දේශපාලනඥයින් තම තමන්ගෙන්ම ඇසිය යුතුයි. එසේම එය මාධ්‍යයටද වළංගුයි. විවිධ හිතවත්කම් දේශපාලන අරමුණු ආර්ථික වාසිතකා මාධ්‍ය අප මොනතරම් අන්තගාමී කොන්වල සිට ප්‍රශ්න වාර්තා කරනවද ජනතාව එක් අන්තයකට අරන් යනවද කියලා අප අපෙන්ම ඇසිය යුතු අපුරු දවසක් අද එසේම රට දවන ප්‍රශ්න තිබියදී ඊට විසඳුම් සෙවීමට පාලකීන්ව පොළඹවනවා වෙනුවට අද අප අතින් සිදුවන්නේ විවිධ අවස්ථාවල මතුවන සිල්ලර මාතෘකා ඉහළට ඔසවා තැබීමයි ඊට සූදානම් ඉතා අතලොස්සක් වූ සමාජ මාධ්‍ය කිහිපයක්ද තිබෙනවා සැබෑවටම අප මුහුණ දෙන මේ ප්‍රශ්න ගැටලු අර්බුද දෙස ඒවායේ සමස්ත චිත්‍රය තුළ සිට විග්‍රහ කරන ක්‍රමවේදයකට පුරවැසියාව මෙහෙවිය යුතුයි පුරවැසියා ප්‍රශ්න දෙස ගැටලු දෙස බලන ක්‍රමය පුළුල් වන තරමට දේශපාලනඥින්ට ඒ ප්‍රශ්නවලින් ගැලවී යන්ට බැරි වෙනවා ගැටලු දෙස එක් පැත්තකින් පමණක් බැලූ පාලකයන් නිසා අපට මේ කල ගිය වග අදවන් පොහෝ දිනකවත් අප අවබෝධ කරගත යුතුයි ඒ සඳහා හරි අපූරු උපමාවක් බුද්ධ දේශනය තුළදී මුණගැසෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පඨම නානාතිත්‍ය සූත්‍රය ඒ කියන්නේ පාලි වලින් සිංහලෙන් නම් ප්‍රථම තීර්ථය සූත්‍රය අපි මෙහිලා මතක් කරගමු. ඔව් පෙර සැවැත් නුවර එක්තරා රජ කෙනෙකු හරි අපූරු වැඩක් කළා ඔබ අහලා තිබෙනවා. ඒ රජු නියෝග කරනවා සැවැත් නුවර ඉන්න ජාත්‍යන්තරින් ඒ කියන්නේ උපතින්ම දැස් පේන්නේ නැති අයව එක තැනකට රැස් කරන්න කියලා. ඊට පසු ඇතෙක්ව ඒ ස්ථානයට ගේනවා. අර උපතින්ම අන්ධ එහෙමත් නැත්නම් ජාත්‍යන්ද අයට කියනවා අතගාලා බලලා මීට පෙර කවදාවත් අලියෙක් දැකලා නැහෙනි උපතින්ම අන්ධයිනි අතගාලා බලලා මේ ඇතාගේ හැඩය කියන්න කියලා. දැන් එක් අයෙකු හිස අතගානවා. හිස අතගාන පුද්ගලයා කියනවා ඇතා හරියට කලයක් වගේ කියලා. ඕන් දැන් තව අයෙකු කන අතගානවා. ඔහු කියනවා ඇතා කුල්ලක් වගේ කියලා. තවත් අයෙකු දල අතගානවා. දල අතගාපු ජාත්‍යන්තයා කියනවා ඇතා නගුලක් වගේ කියලා. සීසාන්න ගන්න නගුලක් වගේ කියලා. හොඬ අතගාන පුද්ගලයා කියනවා ඇතා නගුලිස වගේ කියලා. නගුලිස වගේ කියලා. සිරුර අතගෑ පුද්ගලයා කියනවා ඇතා හරියට අටුවක් වගේ කියලා. පය අතගෑ පුද්ගලයා කියනවා
ඇතා ටැඹක් වගේ කියලා. ඒ කියන්නේ ලොකු කණුවක් වගේ කියලා. කලබේ අත ගෑ පුද්ගලයා කියනවා ඇතා වංගෙඩියක් වගේ කියලා. වලිගේ අත ගෑ පුද්ගලයා කියනවා ඇතා මුස්නයක් වගේ කියලා. ඔය බිම අතු ගන්න ගන්න නිකන් කොස්සක් වගේ කියලා හිතාගමු. මුස්නයක් වගේ කියලා. දැන් රජුරවන්ට මේ කතා අහලා හිනා. ඒ අතර වාරේ අර ಜಾති නැත්තම් උපතින්ම අන්දීන් ටික එකතු වෙලා ඇතා මේ වගේ නෑ ඇතා මේ වගේ නෑ ඇතා මේ වගේ කියලා තම තමන් දැකපු විදිහට ඔන්න කලකෝලහල කරගන්නවා මරා ගන්නවා නේද. දැන් අද අපේ රටේ පාලකින් පක්ෂ විපක්ෂ ඒ වගේමයි මාධ්‍යත් ඒ වගේමයි රටේ ජනතාවගෙනුත් සමහර කොටසක් නේද පක්ෂ පාටවලට බෙදිලා ජාත්‍යන්තරින් වගේ ඇතාගේ හැඩය කිව්වසේ නේද රට දබන අපේ සැබෑ ප්‍රශ්න විග්‍රහ කරන්න උත්සාහ කරමින් ඉන්නවා. අපි 75 වසරක් පුරාම අපි සියලු දෙනාම මේ ප්‍රශ්න අර ජාත්‍යන්තරින් ඇතාගේ හැඩය කිව්වා වගේ දකිමින් ඉන්නවා. ඒ නිසා තමයි අපට මේ කල ගියේ 75 වසරක් පුරා අපි මහා නායකන්දක හිර වෙලා තියෙන්නේ. අදත් ඒ එකදු ප්‍රශ්නයකටවත් පේනතෙක් මානෙක විසඳුමක් නැත්තේ. එසේ කියමින් අද ටෙලිවිකිය අවසන් කරන්නේ අපට අද විශේෂයෙන්ම මේ කාටුන් ටික ඇඳලා දුන්න හරි පුංචි වෙලාවකදී ඇඳලා එවපු ප්‍රවීණ චිත්‍රහා කාටුන් ශිල්පී අනුර ශ්‍රීනාත් බොහොම පින් කියමින්. රෝහල් ඉදිරිපිට මල්ශාලා පවත්වාගෙන යාම පිළිබඳ පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඒ සියත ටීවී ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින් ඖෂධ හිඟය, ඖෂධවල තත්ත්වය සහ සැකකටයුතු මරණ හා දූෂණ වංචා සම්බන්ධයෙන්ද මේ වැඩසටහනේදී අමාත්‍යවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරුණා. ඔබ මේ කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට ඔබ සමත්ද? ඔබ ෆේල් අසමත් වෙලා දින්නේ නැත්නම් තාම ස්ටඩි කරනවද? නැත්නම් ඔබ විභාගෙ ලියමින් දින්නේ තාම? නෑ, ඔය කරුණු තුනමට මම හිතන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. මට තියෙන ප්‍රශ්නේ තමයි තාමත්ම වැදගත්. ඒ වගේම බාර දුර, ඒ වගේම වගකීම් සහිත අමාත්‍යංශ. අපි කතා කරන අපේ අනිකුත් දේශපාලන කණ්ඩායම් සෞඛ්‍ය වැනි එකක් එක්ක දේශපාලනය කරන්න උත්සාහ කිරීම සම්බන්ධව අවංකව කනගාටු වෙනවා. හැබැයි ඒවට පිළිතුරු සපයන්න සහ ඒ කරන සංවිධානාත්මක ලෙස කරන නින්දිත පහත් මට්ටමේ ක්‍රියාවලිය හරහා මේ රටේ දහස් ගණන්ක ජනතාවට වෙන පීඩනය සම්බන්ධව මම අත්තටම කම්පණය වෙනවා. අපි අතින් වරදක් වෙලා තියෙනවා නම් බොහොම නිහතමානී මේ වරද පිළිගන්න පමණක් නෙමෙයි. ඒ වරද නිවැරදි කරන, ඒ වරද මහා බරපතල වරදක් නම් ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග ගැන දෙපාරක් හිතන්න අවශ්‍යත් නැහැ. කෙහෙලිය රඹුක්කැල්ල වැරදි ප්‍රසිද්ධියේම අද දවසේ චෝදනාවක් කියලා වෙනවා. ඔබ කෙහෙලිය රඹුක්කැල්ල නෙමේ ෆේලිය රඹුක්කැල්ල කියලා. ඔබ හිතනවාද ඇත්තටම ප්‍රශ්නයක් නැහැ මේවා ඔබට දේශ සහගත වෙල්ල කරන ප්‍රකාශයන් කියන එකද ඔබ හිතන්නේ? නැහැ, මේක අභියෝගාත්මක වැඩපිළිවෙලක් මේ මොහොතේ. එකින් එකට මට උත්තර දෙන්න පුළුවන්. මේ දෙන උත්තරවලට වගකීම මම බාර ගන්න අතර මාත්‍යංශයක් හැටියට අපි ඇත්තටම රදක් වෙලා තියෙනවා නම් ඒ පිළිගන්න නිහතමානී වෙන අතර ඒ සාවද්‍ය කරුණු මේ රටේ ජනතාව දැනගත යුතුයි. මේ තුල තියෙන්නේ සෞඛ්‍ය, අපේ මේ නිදහස් සෞඛ්‍ය යම්කිසි විදිහේ පෞද්ගලීකරණය කිරීමේ යටි අරමුණක්ද පාලකින් මේ තුල යම් කිසි දේශපාලනයක් ගමන් කරනවාද? ඊළඟ තුන්වෙනි කාරණේ සමහර වෙලාවට ඔබතුමත් දන්නවා ඇති, සමහරට ඔබතුමා නොදන්නවත් ඇති, මේ සෞඛ්‍ය තුල පවතින අතිශය දූෂිත වූ යම් යම් ක්‍රියාදාමයන් නිසා මේ කඩා කප්පල් කරන්නට යම් කිසි උත්සාහයක් දරනවාද? මම නැහැ කියන්නේ. පළවෙනි එක තමයි ඔබතුමා කිව්ව දේශපාලන අවශ්‍යතාවයන් උඩ යම් ක්‍රියාමාර්ගයක් වෙනවාද කියලා. පැහැදිලිව දේශපාලන පසුබිමක් මේකේ තියෙනවා. ඔබතුමා කියන්නේ එතන ගෙනාපු ඖෂධ වලින් තියෙන ක්වොලිටි ෆේලියර්ස් කියන එක. يعني ක්වොලිටි ෆේලියර්ස් ඕක ලෝකල් වර්ෂන් එකට එනකොට මේ තත්ත්වෙන් බාල ඖෂධ කියන එක නිර්වචනය කරන්න බැරිද? ඔබතුමාලා ඒක පිළිගන්නේ නැහැ. නෑ, තත්ත්වෙන් බාල ඖෂධ නෙමෙයි. දැන් අපිට තියෙනවා බැච් විඩ්‍රෝල් කරන්න ඒ බැච් එකේ ඒ කියන්නේ ඒ අවශ්‍ය ප්‍රමිතිය තිබිලා නැහැ. දැන් මම කියන්නම් ඒක තමයි මම කියන්න ගියේ. බැච් ඩ්‍රෝල්ස් තියෙනවා 2020 තියෙනවා 77ක්. 2021 තියෙනවා 85ක්. 2022 තියෙනවා 86ක්. 2023 මේ වෙනකොට 43ක් තියෙනවා. මේ බැච් ඩ්‍රෝල්ස් එක බලනකොට ගෙනාවු 303 එකක් බැච් ඩ්‍රෝල්ස් තියෙනවා. දැන් පේරාදෙණිය ඇස්රෝහලේ සිද්ධ වෙච්ච මරණය, ඊට පස්සේ අනුරාධපුර, කුලියාපිටිය, පානදුර, රත්නපුර මේ මරණ කීපයක්, මෙතන නුවරඑළියේ කීප දෙනෙක්ගේ ඇස් අන්ධවීමේ සිද්ධිය. ඒතර මේ හැම දෙයකටම ඖෂධයක් මූලික කරගෙන තමයි ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ. දැන් මේ සම්බන්ධයෙන් එක්ක අවසානයේ පරීක්ෂණයක් කරලා පරීක්ෂණ වාර්තා ලබා දෙන්න ඕනේ. මෙහෙනම් මේ ඖෂධවල ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ප්‍රොපොෆෝල් වල
ප්‍රශ්නයක් තිබුණ නෑ. ඒ ප්‍රශ්නේ ගැටලුවක් නෑ. ඒ කාණ්ඩේ ප්‍රශ්නේ එහෙමනම් එහෙම ජනතාවට මේක ක්ලියර් වෙන්න ඕනේ. පැහැදිලි පැහැදිලි. මේ සතියේ වර්තාව වෙනවා. කට්ටිය කිව්වා අවසාන වශයෙන් සති දෙකක් තුනක් අතර කාලයක් ඇතුළත දෙනවා. එතකොට ඒ වර්තාව ලැබුණාම මේ වර්තාවේ හැටියට අපේ තියෙනවා නම් අඩුවක් පුළුවන්. අපි ඒක පිළිගත්ත සූදානම්. ඖෂධ සම්බන්ධයෙන් සහ උපකරණ ගෙන්වීමේදී ඇතිවන ඉතා විශාල අක්‍රමික සහ දූෂණ පිළිබඳව බොහෝ විට සාකච්ඡා වෙනවා. එක උදාහරණයක් කියන මෙතන දැන් ඩැප්සෝන් කියන ඖෂධය. මේ ඖෂධය 50 mg ප්‍රති 100ක් පැකට්ටුවක් ඇමරිකාන් ඩොලර් 58.33ක වැනි මුදලකට ගෙන ඇතිබෙනවා. මේ මේ ඖෂධයම මිලිග්‍රෑම් 25 25 mg ප්‍රති 30ක් ඇමරිකාන් ඩොලර් 490කට එන 5 ගුණයක් ගෙවලා මේක මිලදී අරගෙන තියෙන කල චෝදනාවක් කියලා වෙනවා. මේ චෝදනාව ඒ සම්බන්ධව මගේ කරුණු කාරණා තියෙනවා දැනටත්. අවුරුදු 6ක් තිස්සේ මේ විදිහටම තමයි මේ ප්‍රසම්පාදන ක්‍රමවේද ගිහිලා තියෙන්නේ. ඒකට හේතුව මම දන්නේ නැහැ වංකෝ. මේ කියන්නේ ඒ විදිහට වෙන්නේ. පාර්ලිමේන්තුවේ විවාදයක් අතට ඔබ සෞඛ්‍ය ඇමතිවරයා විදිහට කිව්ව ප්‍රකාශය. රෝහල් වලට යන රෝගීන්ගෙන් සියලු දෙනා එළියට එන්නේ නැහැ. ඒක තමයි රෝහල් ඉස්සරහා පිට මල් ශාලා පවත්වාගෙන යන්නේ කියලා. ජනතාවට මේකෙන් තවදුරටත් බිහිතිරපත් වුණා. සෞඛ්‍ය ඇමතිවරයා විදිහට මේ සිදු කරපු ප්‍රකාශය මම ඉතාමත්ම කනගාටු වෙනවා. මම රටේ ජනතාවගෙන් සමාවත් ඉල්ලන එක ඒ වෙලාවේ කියවෙච්ච නිසා. අපි කතාවක් කරගෙන යනකොට අපි කතා කරගෙන ගියේ මේ රටේ දවසකට දල වශයෙන් 450ක් අතර ජීවිතක්ෂයට පත් වෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ. හැබැයි ඒ කතාව කියනකොට මගේ මිත්‍රයා ලක්ෂ්මන් ගිරියල මහත්තයා පැත්තෙන් දැන් කිව්වා ඒකේ මල්සාලාවලුත් තියෙනවා කිව්වා. මම hina වෙලා බලන මං කිව්වා දැන් ඔය එක තමයි විශේෂයෙන්ම නුවර මං කිව්වා. නුවර ඇතුල් වෙනකොටම තියෙන්නේ මල්සාලානේ කියලා. ඉතින් මං හිතනවා ඒක මා කිය යුතු දෙයක් නෙමෙයි කියලා. ඒ ගැන මං අතිශයෙන් කනගාටු වෙනවා ජනතාවගේ ඉදිරියේ. මම ඒ ගැන මගේ අවංක කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද හේතුව සෞඛ්‍ය ඇමතිවරයා හැටියට මගෙන් ඒ වැනි දෙයක් කියව යුතු නැහැ. ඒ යථාර්ථයක් වුණා. මං අදත් ඒ ගැන දුක් වෙනවා. ඔබතුමා අර කියපු සියලු දේවල් නැති වෙලා යන්නේ ඔබතුමම්ම කියපු ප්‍රකාශයක් නිසා හැර වෙන කෙනෙක් කරපු ප්‍රකාශයක් ඉඳන් නෙවෙයි. මට අන්තිමට කියන්න වෙන්නේ කිරිකලේ කතාව තමයි. ඒක පිළිගන්නවා මම. ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝක සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.